ඔස්ට්‍රේලියාවේ ෂෝ එකකට මම දැන් සින්දු කිලිවෙල ඊළඟට ඩාන්ස එකක් තියෙන මෙයාත් එක්ක. කාගෙද අපි නැටුවේ සින්දුව. කොහමරි ලස්සන අලු සින්දුවක් එක. මේ මම අපි දෙන ස්ටෙප් එකේ වෙලාවම හදාගත්තේ හරිද? මං කෝ අනුෂා මෙහෙන් එන්න මම මෙහෙන් එන්න හරි මෙන්න මේ ස්ටෙප් කියලා හදාගෙන දැන් දෙන්න බැලන්ස් කරගෙන යන්න පුළුවන් කොහොමත් මෙයාත් එක්ක. මං මේ වේදිකා අනිත් පැත්තෙන් ආ මෙයා කැරකිලා කැරකිලා මෙහෙන් ආවා. අපි දෙන ඇඩ් කරගෙන මම මේ පැත්තට මෙයාට මෙයාට හැගෙමු මම මේ පැත්තට ටර්න් එක යනවා කියලා. ටර්න් ලා ගිහලා මම මෙහෙම ඉන්නවා කියලා. මෙයා කරකල් කැවිලා පැන්නනේ මගේ ඇඟට දඩෝන් ගාලා. ඒක පැන්න ගමන් අර දැන් දන්නා මම දන්නා තප්පරයක් දෙන අනුෂේ පැනිල්ල පෙන්නන්න. සද්ද දඩෝ. අක්කා පෙන්නන්න පෙන්නන්න. මේ පැනිල්ල මේ දැන් පැනිල්ල. දැන් බෑ හරි නේද? එයා මේ පැන්න පැනිල්ල නම් මේ බෑ දැන් කොන්ද කැඩෙනවා හරිද? කියන්නේ හිතා ගන්න බෑ. මෙයා දැන් පැන දෙන ඔඩියන්ස් එකක් පැන දෙන. ඒ කියන්නේ ඒක මෙහෙම ඉතින් අපි දෙන ඇස් ඒ කියන්නේ එදා අපි රියර්සල් එකක් නැහැ. ඒ කියන්නේ අපි දෙන ඇස් දෙකෙන් කතා කරලා කියලා දැන්. ඇස් දෙකෙන් තමයි නටන්නේ ඔක්කොම. මේ මේ ඉන්නේ මේ ඉන්නේ කියලා. ඉස්සර ඉඳන් මොකද ඇස් දෙකෙන්ද කතා කරන්නේ? පණිනවා කියනවනම් මං කියනවා මං එනවා කියලා කියනවා. මං දැන් එනවා. ඉන්නේ පෙන්නනවා අපි සාමාන්‍ය. හැබැයි ස්ටේජ් එකෙන් බිම තව ටිකෙන් එහෙම මෙයා වල්ලගෙන දන ගෙව පෝසයක් ඇටියට. ඊළඟ කියන්නේ ස්ටෙප් එක නටන්න නැතුව එහෙම දන ගැහිලා. දන ගැහිලා. පස්සේ පෝස් එක කරා. මෙයා වල්ලගෙන මෙහෙම. මට දවසක් ඒක නෙමෙයි මතක. මෙයා ඇඳලා හිටිය ලොකු ජීන් එකක්. කලිසම බලන්න. මට ඔක ඇතුලෙන් යන්න තිබ්බ. නෑ. ඉන්නේ ඩොයින් ඩොයින් අනුෂකිය. එයා ඉන්නේ අනුෂකිය. අනුෂා මොනවත් ඇයි වා hina වෙන්නේ මොනා මතක් කරා ඇයි අනුෂා සෙන්සර් සෙන්සර් කරලා ගියා අපිට කියන්න නැත්නම් ගිහලා නෑ කියන්නේ කියන්නේ ඉතින් නෑ ඉතින් මොකද උනේ ඔයා කියන්න ඔයා කියන්න යානේ මේ නෝ අනේ දෙකේ ඔය ඉතින් මම ඇතුලින් ගියා මට එච්චරයි මතක නෑ මට අමතකයි දියා ස්ටෙප් එකක් නෑ එච්චරයි මතක නෑ අල්ජුර රංග නෑ එච්චර පනෝජය එච්චරට ස්ටෙප් හරිද ඩාන්ස් එකේ මට මතක නෑ ස්ටෙප් එකේ මෙයා මගේ කකුලේටින් යනවා කියලා මම වේට්ටියක් කරලා මට හැමතිස්සෙම මේ මට සීතලට හැදෙනවනේ එක. ඉතින් මම ඒකට ලේසියට වේට්ටිය අඳගත්ත එක තැනකින් ඕපන් කරලා. දැනකො මෙහෙම අර ලොකු කල්සමක් නේද නැමිලින රෝගයක්. වේට්ටියක් වගේ කල්සමක් ඇදලා. ඉතින් මම මෙහෙම මෙහෙම කොහේ යන්නද? මෙහෙම බල්කල් මෙහෙම ඉන්නවා. මම දන්නේ මෙයා යටින් ඒසේ මොහොත එනවා කියලා. මේ ඔයා හිතනකො මම කොහේ යන්නේ නැතිද කියලා මගේ මොකද? ඒ තැන් වල වැදිනා තමයි. අන්නේ තරම් ලදිනවද තැන්කියු මිනේ කඳු පාමු ලොක්කම ප්‍රශ්නාර්ථ පම්බන්න යටින් රින්ගර කවුද මොන විදිහට ගැලවිලා ආවේ මම මේක හරි කියන්නේ ලේසි අමාරුයි ලේසි කොයි මොහොතේ මොනවා වෙයිද දන්නේ